අයිබෝවා අද අපි කතා කරන්න යන්නේ මීට දින කිහිපයකට කලින් ලංකාවේ නිල වශයෙන් නිකුත් වුණ මෙන්න මේ හොන 95G කියන ප්‍රීමියම් මිඩ් රේන්ජ් ඩිවයිස් එක ගැන කතා කරන්න. කොහොම වුණත් මෙන්න මේ හොන 90 කියන ඩිවයිස් එක ලෝකේ විශේෂ වෙන්නේ මේක තමයි මේ වෙනකොට ලෝකේ නිෂ්පාදනය වෙලා තියෙන අපේ ඇහැට ආරක්ෂාව උපරිමයට දෙන්න පුළුවන් එකම ඩිස්ප්ලේ එක. නැතුව S23 Ultra වත් iPhone 15 Pro Max වත් නෙමෙයි. මෙන්න මේ හොන 90 එකේ තියෙන ඩිස්ප්ලේ එක ගැන විශේෂයෙන්ම අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. අපි වීඩියෝ එක ඉස්සරහදීව කතා කරමු. කොහොම නමුත් ලංකාවේ රුපියල් 149,990කට මෙන්න මේ හොන 95G කියන ඩිවයිස් එක ඔයාලට මිලදී ගන්න පුළුවන් විශේෂයෙන්ම 12GB 512GB version එක. එහෙනම් වැඩි කතා නැතුව අද අපි කතා කරමු මෙන්න මේ compact flagship killer device එකක් වුණ Honor 90 5G again. මෙන්න මේ වීඩියෝ එක බලන ඔයාලට පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හොන සහ Huawei කියන්නේ එකක්ද කියලා. නැහැ. මොකද Huawei sub brand එකක් විදිහට හොන තිබ්බට මේ වෙනකොට ඒක සම්පූර්ණයෙන්ම Shenzhen New Technology කියන ආයතනයට විකුණලා තියෙන හින්දා මේක සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ independent brand එකක් විදිහට. ඒකින්ද තවදුරටත් Google ප්‍රශ්න සහ Play Store ප්‍රශ්න ඔයාලට ඇති වෙන්නේ නැහැ මෙන්න මේ හොන brand එකෙන්. ඉතින් ඒ කිව්වේ පොඩි දැනගැනීමකට. කොහොම නමුත් මෙන්න මේ හොන 90 device එක තමයි මෙවලට මම පාවිච්චි කරලා දෙන compact සහ බර අඩුම සහ මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන හොඳම ඩිස්ප්ලේ එක තියෙන්නේ මෙන්න මේ හොන 90 කියන ඩිවයිස් එකේ. මොකද මේකේ තියෙන ඩිස්ප්ලේ ස්පෙસિෆිකේෂන් ගත්තොත් ආසන්න වශයෙන් මේ වෙනකොට ලංකාවේ රිලීස් වෙන රුපියල් 250,000 ලක්ෂ 3 රේන්ජ් එකට ගියත් මේ වගේ හොඳ ඩිස්ප්ලේ එකක් හම්බෙන්නේ නැහැ. කලින් කිව්ව වගේ ඩිස්ප්ලේ එක ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඊට කලින් බලමු මම මේක පාවිච්චි කරපු දින කිහිපෙදී මගේ යූස් එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. මොකද මේකේ ලුක් එක සහ ඉන් හෑන්ඩ් ෆීල් එක කෙලින්ම ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකක්ම තමයි. කොහොම වුණත් මේක අපිට බෑක් එක සහ ෆ්‍රොන්ට් එක ග්ලාස් වලින් ප්‍රොටෙක්ට් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම බෑක් එක මැට් ෆිනිෂ් එකක් එන්නේ. අද මට හම්බෙලා තියෙන මේකේ ග්‍රීන් කලර් එක. නමුත් ඔයාලට සුදු පාට සහ කළු පාට වශයෙන් මිලදී ගන්න පුළුවන්. නමුත් ග්‍රීන් එකේ විතරයි මේ වගේ මැට් ෆිනිෂ් එකක් එන්නේ. ඒකෙන්ද ෆින්ගර්ප්‍රින්ට් කිසිම වෙලාවක බෑග් එකේ ඇලෙන්නේ නැහැ. සහ වාල් ටිකක් ලඟ වෙල බැලුවොත් පේනවා ඇති පොඩි අර ග්ලිටර් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඉතින් ඒක මාරම ලස්සනයි. සහ ලයිට් එක එහාට මෙහාට වදිනකොට මේකේ බෑග් එකේ තියෙන ප්‍රීමියම් ලුක් එක ආයේ කතා කරන්න දෙයක් නැහැ. ඒත් එක්ක හොන මේ සඳහන් කරන මේක යාලගේ ෂටර් ප්‍රූෆ් ග්ලාස් එකක්ලු තියෙන්නේ. ඔයාලා දැකලා ඇති ඇඩ් එහෙම තියෙනවා. අර වෝල් නට් එහෙම මේසේ තියලා ගහන්නේ. ඉතින් එහෙම බලද්දි ප්‍රොටෙක්ෂන් එකත් සෑහෙන හොඳයි කියලා තිනවා. නමුත් මේකේ ෆ්‍රේම් එක සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික්. සහ මේ ඩිවයිස් එක අතට ගත්ත ගමන්ම මට මුලින්ම දැනෙච්ච දේ තමයි මේකේ තියෙන බර සහ මේකේ තියෙන තික්නස් එක. මොකද ආසන්න වශයෙන් ග්‍රෑම් 183ක් හෝ 85ක් වගේ ප්‍රමාණයක් වෙන්නේ. ඒක සෑහෙන හොඳයි. මොකද මේ වගේ ඩිවයිස් එකක් ගද්දි සෑහෙන බරයි. ඉතින් එහෙම බලද්දි අතට මාර්ම කම්ෆර්ටබල් ෆීල් එකක් එනවා. සහ මේකේ තික්නස් එක. ඉතින් මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මිලිමීටර් 7.8ක තික්නස් එකක්. ඒක හින්දා මේකේ තියෙන කර්ව් බෑක් පැනල් එකත් එක්ක සෑහෙන හොඳ යූසර් එක්ස්පීරියන්ස් එකක් ඔයාලට ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ බෑක් එකේ දෙපැත්ත විතරක් නෙමේ උඩ සහ පල්ලෙහා කියන කොටස් දෙකත් කර්ව් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒක හින්දා සෑහෙන හොඳ ප්‍රීමියම් මිඩ් රේන්ජ් ස්මාර්ට් ෆෝන් ෆීල් එකකට වඩා හයි එන් ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකක තියෙන ෆීල් එක තමයි මෙන්න මේ හොන 90 එකෙන් මට පෞද්ගලිකව එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වුණේ. කොහොම වුණත් මට ගොඩක් සතුටුයි මේකට මිලියම්පියර් 5000ක බැටරි එකක් දාලත් මේ වගේ බරක් සහ මේ වගේ තික්නස් එකක් මැනේජ් කරන්න මෙන්න මේ හොන 90 එකට පුළුවන් වෙච්ච එක ගැන. ඒ වගේම තමයි බෑක් එකේ මේන් කැමරා සෙටප් එකත් සෑහෙන වෙනස් සාමාන්‍යයෙන් යන ස්මාර්ට් ෆෝන් එකකට වැඩිය. කොහොමුණත් මෙයලන සඳහන් කරන්නේ මේ කැමරා ඩිසයින් එකට මූන් ෆේසස් වලින් ඉන්ස්පයර් වෙලා කියලා. කොහොම නමුත් ඊට පල්ලෙහෙන් අපිට බලා ගන්න පුළුවන් AI matrix කැමරා කියලා සඳහන් වෙනවා වගේම මේක මෙගාපික්සල් 200ක කැමර එකක්. ඒ වගේම බටන් ඇන්ඩ් පෝට්ස් වලට ආව තින් දකුණු පැත්තේ වොලියුම් ප්‍රකස සහ පවර් කී එක උඩ නොයිස් කැන්සලේෂන් මයික්‍රෝෆෝන් එක වම් පැත්තේ මුකුත් නැහැ. පල්ලෙහාට ආව තින් සිම් ට්‍රේ එක බලා ගන්න පුළුවන්. මේක ඩුවල් සිම් ට්‍රේ එකක්. මේක SD කාඩ් එකක් දාලා වැඩි කරන්න බෑ. අවශ්‍යත් නැහැ. මොකද 512GB වගේ ස්ටෝරේජ් එකක් තියෙනවා. ඒ වගේ මේන් මයික්‍රෝෆෝන් එක ටයිප් C පෝට් එක සහ මේන් ස්පීකර් එක බලා ගන්න පුළුවන්. මේකට එන්නේ මොනෝ ස්පීක් එකක් ඩුවල් ස්පීකර් සෙටප් එකක් නෙමෙයි. ඉතින් මේකේ ඩිසයින් එක සහ ලුක් ඇන් ෆීල් එක කතා කරන්න දෙයක් නැහැ. ආසන වශයෙන් 150,000ට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. හොඳම ෆ්ලැග්ෂිප් කිලර් කම්පැක්ට් ඩිසයින් එකක් තමයි මෙන්න මේ හොන 90 එකට තියෙන්නේ. කොහොම වුණත් මං කියුවනේ සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 3කටවත් රිලීස් වෙන සමහර ස්මාර්ට් ෆෝන් වල මේ වගේ හොඳ ඩිස්ප්ලේ එකක් නැහැ කියලා. ඒකට ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. ඒව ගැන කතා කරන කලින් මම මේකේ තියෙන ඩිස්ප්ලේ ස්පෙસિෆිකේෂන් ටික කියන්නම්. ඒකෙන් පොඩි අයිඩියා එකක් ගන්න මේ ඩිස්ප්ලේ එක කොච්චර හොඳද කියලා.
මේක අපිට බලා ගන්න පුළුවන් අඟල් 6.7ක 1.5K 120 Hz refresh rate එකක් support කරන AMOLED panel එකක් 1.5K resolution කියන්නේ එක සෑහෙන crystal clear look එකක් සහ ගොඩක් හොඳ sharpness එකක් බලා ගන්න පුළුවන් ඒ වගේම තමයි 360ක touch sampling rate එකක් බලා ගන්න පුළුවන් ඒකින් හින්දා ඔයාලා මේක touch කරනකොට එන responsive එක සාමාන්‍යයෙන් හොඳ flagship device එකක තරම්ම අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම තමයි HDR10 Plus certification එක තියෙනවා ඒ වගේම 1 billion colors support කරනවා වගේම DCI P3 එක 100%ක්ම support කරන හින්දා ඔයා video editing සහ photo editing කරනවා නම් මේ display එකෙන් එන result එක 100%ක්ම guarantee කරන්න පුළුවන් ඒ වගේම තමයි 435ක වගේ PPI අගයක් තියෙනවා ඒක මාර්ම ලොකු අගයක් මෙන්න මේ release වෙච්ච price point එකත් එක්ක බලද්දි ඒ වගේම තමයි විශේෂයෙන්ම 1600ක peak brightness අගයකුත් බලා ගන්න පුළුවන් ඉතින් මෙන්න මේ device එකේ display specification එකෙන් ඔයාට හොඳ idea එකක් ගන්න පුළුවන්නේ මේ display එක මෙන්න මේ release වෙච්ච price point එකත් එක්ක කොච්චර වටිනවද කියලා කොහොමුණත් 120 Hz refresh rate එකක් තියෙන හින්දා මාරම ස්මූත් ස්ක්‍රෝලින් ෆීල් එකක් මෙන්න මේ හොන 90 එක හරහා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒත් එක්කම විශේෂයෙන්ම මෙන්න මේ ඩිස්ප්ලේ එකේ තියෙන තවත් මේන් හයිලයිට් කී පොයින්ට් එකක් තමයි මේක ක්වාඩ් කර්ව් පැනල් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එන කර්ව් ඩිස්ප්ලේ එකක් වගේ දෙපැත්ත විතරක් නෙමේ කර්ව් වෙලා තියෙන්නේ උඩ සහ පල්ලෙහා වගේම කෝණසුත් අපිට කර්ව් එජ් එකක් බලා ගන්න පුළුවන්. මේ ඩිස්ප්ලේ එක අතට ගන්න කෙනෙක්ට හිතන්නකෝ මං S23 Ultra නේ පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ දෙපැත්ත විතරයි කර්ව් වෙලා තියෙන්නේ. උඩ සහ පල්ලෙහා බෝඩර්ස් බලා ගන්න පුළුවන්. නමුත් මෙන්න මේ හොන 90 එක අතට ගත්තම කිසිම තැනක බෝඩ් එකක් අපිට පේන්නේ නැහැ. බෙසල්ලෙස් ඩිසයින් එකක්. එහෙම නැත්නම් ට්‍රූ බෙසල්ලෙස් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් විදියට මෙන්න මේ හතර පැත්තම කර්ව් කරලා තියෙන හින්දා මම හිතනවා මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන හොඳම ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ හොන 90 එකෙන් විතරයි කියලා. මං කියන්නේ නිල වශයෙන් ලංකාවේ රිලීස් වෙච්ච ෆෝන් එක සංසන්දනය කරද්දි. ඒ වගේම තමයි මේකේ Netflix සහ YouTube වලට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව HDR content play කරගන්න පුළුවන්. සහ විශේෂයෙන්ම widebind L1 කියන certification එකක් තියෙනවා. ඉතින් ඒකෙහිඳ මේක HDR වීඩියෝ එකක් ප්ලේ කරන විශේෂයෙන්ම මූණවල් ටිකක් ලොකුවට තියෙන HDR වීඩියෝ එකක් ප්ලේ කරද්දී වීඩියෝ රෙන්ඩරින් එක හිතා ගන්නවත් බැරි ලෙවල් එක සහ ෂාප්නස් එකකින් බලා ගන්න පුළුවන්. ආ ටිකක් වැඩිපුර HDR content බලන කෙනෙක් නම් මේ ප්‍රයිස් රේන්ජ් එකේ බ්‍රෑන්ඩ් නිව් ගන්න තියෙන එකම ස්මාර්ට් ෆෝන් එක තමයි මේ වගේ රෙසලූෂන් එකක් එක්ක මෙන්න මේ හොන 90 කියන ඩිවයිස් එක. ඉතින් මම ඔයාලට Q1 වීඩියෝ එක පටන් ගද්දිම මෙන්න මේ හොන 90 එකේ තියෙන ඩිස්ප්ලේ එක තමයි මේ වෙනකොට ලෝකෙ නිෂ්පාදනය වෙලා තියෙන අපේ ඇහැට ආරක්ෂාව උපරිමයටම දෙන්න පුළුවන් එකම ඩිවයිස් එක කියලා. මොකද S23 Ultra එකේවත් iPhone 15 Pro Max එකේවත් මේ වගේ PWM dimming rate එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ ඩිවයිස් එක අපිට බලා ගන්න පුළුවන් PWM dimming rate එක 3840 Hz අගයක්. ඉතින් මෙන්න මේ PWM rate එක ගැන ගොඩක් අය කතා බහට ලක් වෙන්න ගත්තේ සමහර අය ඉන්නවා low brightness වලදී ඔළුව කැක්කුම එන. එහෙම නැත්නම් රෑට ෆෝන් එකක් පාවිච්චි කරනකොට ඔළුව කැක්කුම එනවා නම් ඒකේ PWM rate එක සෑහෙන අඩුයි කියලා තමයි සඳහන් කරන්නේ. සහ මේකේ 3000 ගානකට ගිහිල්ලා තියෙන හින්දා වාට කිසිම වෙලාවක අර flickering issue එකක් එන්නේ නැහැ. මෙයාල කියන්නේ සම්පූර්ණයෙන්ම flicker free display එකක් කියලා. ඉතින් මේ sample එකෙන් වාට හොඳ idea එකක් ගන්න පුළුවන්නේ 14 Pro Max එක සහ S23 Ultra එකේ තියෙන flicker effects එක මොන වගේද කියලා. නමුත් මේක අපිට කිසිම flicker effect එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒකින්ද වාරයට mobile phone එක පාවිච්චි කරනවා නම් වාට කිසිම වෙලාවක ඔළුව කැක්කුමක් නම් හැදෙන්නේ නැති වෙයි. ඉතින් ඔන්න ඔය කාරණාව හින්දා තමයි ලෝකේ අද වෙනකන් රිලීස් වෙලා තියෙන smartphone වලින් හොඳම flicker free display එකට මෙන්න මේ Honor 90 එක සුදුසු වෙලා තියෙන්නේ. කොහොම නමුත් මේ ඩිවයිස් එක flicker free effect එක විතරක්මත් නෙමේ තියෙන්නේ විශේෂයෙන්ම eye comfort mood එකට ගියාට පස්සේ circadian night display එකක් තියෙනවා. ඒක දැම්මම අපිට සෑහෙන හොඳ blue light effect එක drop කරගන්න පුළුවන්. සහ විශේෂයෙන්ම පල්ලෙහාට ගියාම ඔයාලට පේනවා ඇති e-book mood එකක් තියෙනවා. මේක ගොඩක් smartphone වල නැහැ. ඉතාම සීමිත ප්‍රමාණයක විතරයි එන්නේ. ඒක දාගත්තට පස්සේ ඔයාලට display එක සම්පූර්ණයෙන්ම black and white කරගෙන ඔයාලට සෑහෙන වෙලාවක් මෙන්න මේ ඩිස්ප්ලේ එක දිහා බලන් ඉන්න පුළුවන්. මේකේ තියෙන රෙසලූෂන් එක, ටච් සෑම්පලින් රේට් එක, රිෆ්‍රෙෂ් රේට් එක අතින් ගද්දි මම හිතනවා මේ වෙනකොට ඔයාලට යන්න පුළුවන් හොඳම ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඩිවයිස් එක තමයි මෙන්න මේ Honor 90 5G කියන ඩිවයිස් එක. ඒ වගේම තමයි මේකේ AMOLED panel එකක් තියෙන හින්දා in display fingerprint sensor එකක් තියෙනවා. ඒකත් සෑහෙන fast සහ accurate විදිහට මට බලා ගන්න පුළුවන්. හරි, eye performance ගැන කතා කරමු. මේක අපිට බලා ගන්න පුළුවන් 12GB RAM එකක්
virtual ලෝ නම් තවත් 7GB වෙනකන් වැඩි කරගන්න පුළුවන් සහ 512GB internal storage එකක් තියෙනවා මේක තමයි ඔයාලට රුපියල් 149000ට offer කරන්නේ සිංහ ආයතනය හරහා සහ විශේෂයෙන්ම මේක අපිට බලා ගන්න පුළුවන් Snapdragon 7 Gen 1 කියන 4 nanometer SoC එක. මෙන්න මේ SoC එක Honor 90 එකටම වෙනම accelerate version එකක් තමයි include කරලා තියෙන්නේ. පොඩි hertz ගණක් වැඩි වෙලා තියෙනවා. කොහොම නමුත් මේ price range එකේ තියෙන ඔයාලට මං කියන්නේ brand new ගන්න තියෙන smartphone එක හොඳම gaming experience එකක් ඔයාලට මේක හරහා ගන්න පුළුවන්. නමුත් මේක gaming smartphone එකක් නෙමෙයි. ඔයාලට play store එකේ තියෙන ඕනම game එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව මේකේ සෙල්ලම් කරන්න පුළුවන්. 360ක touch sampling rate එකක් තියෙන හින්දා games ගහන අයට නම් ඒක සෑහෙන ලොකු දෙයක්. කොහොම වුණත් මේකේ Antutu score එක ගත්තත් ආසන්න වශයෙන් 107කට වඩා වැඩියෙන් තියෙනවා. ඒ වගේම තමයි 3D benchmark score ගත්තොත් විශේෂයෙන්ම wildlife stress test එකේදී මේක 99.6ක stable එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි CPU throttling වලත් කිසිම issue එකක් නැහැ. මේ spec ඇහුවම ඔයාලට තේරෙන වෙතනේ ඇත්තටම මේක gaming phone එකකට නේ specification කියලා. නමුත් මේක gaming smartphone එකක් නෙමෙයි. ඔයාට day to day වැඩ කරගන්න ඕන වටත් වඩා වැඩි specification තමයි මෙන්න මේ Honor 90 එකේ බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මෙන්න මේ Honor 90 එකේ battery life එක ගැන කතා කරද්දී මේක අපිට බලා ගන්න හම්බුණා milliampere 5000ක battery එකක් बोट हेट हाई का फास्ट चार्जिंग स्पीड है कुत्ते का ये चार्जर का बॉक्स के ऐतुले में ये ना वा कोमुना सामान्य पाविच्चे दी और किसी में प्रश्न या नहें दावसाक में के नेतागन न पुलवां ये वाके अंत में बैटरी सेटिंग्स वाले गया मोबाइल पेन में थी में के विनम्र परफॉर्मेंस मोड देखा तेन वा थिंग वाले पेन में थी परफॉर्मेंस मोड दे कौन कराम बैटरी लाइफ එක සාමාන්‍ය මට්ටමකින් අඩු වෙනවා සහ power saving modes වලට වෙනම තියෙනවා වගේම අපිට ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන් වෙලාවත් මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඒක සෑහෙන හොඳ දෙයක්. කොහොම නමුත් මට මේක screen on time එක බලා ගන්න හම්බුනේ පැය 6ත් 7ත් අතර වගේ කාලයක් විතරයි මම පාවිච්චි කරපු කාලෙදි. හරි අවසාන වශයෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ device එකේ තියෙන camera performance ගැන. මොකද මේක අපිට බලා ගන්න පුළුවන් triple camera setup එකක්. එකෙන් main sensor එක megapixel 200කින් බලා ගන්න පුළුවන්. සහ මෙගාපික්සල් 12ක අල්ට්‍රාවයිඩ් සෙන්සර් එකක් තියෙනවා මෙගාපික්සල් 2ක ඩෙප් සෙන්සර් එකක් සහ මෙගාපික්සල් 50ක සෙල්ෆි කැමරා එකක් මේකේ බලා ගන්න පුළුවන් කොහොම නමුත් මෙන්න මේකෙන් කැප්චර් කරන ඉමේජ් වල සෑහෙන හොඳ ඩීටේල් සෑහෙන හොඳ කන්ට්‍රාස්ට් රේෂියෝ එකක් නැචරල් කලර්ස් මෙන්න මේ Honor 90 එකේ බලා ගන්න පුළුවන් ඉතින් මේකේ කැමරාව ගැන මම ඔයාලට වෙනම වීඩියෝ එකක් කරන හින්දා අද මම ලොකුවට මේක ගැන කතා කරන්න යන්නේ නැහැ නමුත් ආ විශේෂයෙන්ම සෙල්ෆි ඉමේජ් වලට මොබයිල් ෆෝන් එකක් හොයනවා නම් මේකේ තියෙන මෙගාපික්සල් 50 ඔයාලට සෑහෙන වැඩක් ගන්න පුළුවන් කියලා කියන්නේ මොකද මේකේ අල්ට්‍රා වයිඩ් සෙන්සර් එකක් තියෙන්නේ මේ සෑම්පල්ස් බලුවම ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්නේ කොහොම නමුත් මේකේ කලර්ස් HDR ඉමේජ් විශේෂයෙන්ම නයිට් මූඩ්ස් එහෙම සෑහෙන හොඳ මට්ටමකින් තියෙනවා ඒ වගේම පෝට්‍රේට් වල උනත් H ඩිටෙක්ෂන් එක හිතුවටත් වඩා හොඳ මට්ටමකින් මෙන්න මේ Honor 90 එකේ බලා ගන්න පුළුවන් ඒ වගේම වීඩියෝ වලට ෂූට් කරන්න පුළුවන් 4K 30fps වලින්. ඉතින් මේ රේන්ජ් එකේ තියාගෙන ඔයාලට එකපාර සෙල්ෆි එක, බෑක් කැමරාස් හැම එකක්ම එකපාර ඇක්සස් කරලා රෙකෝඩ් කරන්නත් පුළුවන්. ඉතින් ඒව ගැන අපි මෙන්නම වීඩියෝ එකකින් කතා කරනවනේ. කොහොම වුණත් මේක අල්ට්‍රා වයිඩ් සෙන්සර් එකම තමයි මැක්‍රෝ එකක් විදියට වැඩ කරන්නේ. ඒකින්ද මැක්‍රෝ ඉමේජ් එකත් ඔයාලට මෙගාපික්සල් 12කින් බලා ගන්න පුළුවන්. මං හිතන්නේ මං ගොඩක් දේවල් මේකේ කවර් කරලා තියෙනවා. තව ටික දවසක් පාවිච්චි කරලා මගේ ෆුල් රිවිව් එකක් කරන් එන්නම්. कैमरा रिव्यू එකත් එක්කම දැන් තමයි අපි මේක අන්බොක්ස් කරලා බලන්න යන්නේ බොක්ස් එක ඇතුලේ මොනවද තිබ්බේ කියලා. බොක්ස් එක සෑහෙන සිම්පල් විදියට හදලා තියෙනවා එහෙනම් ඩීසන් විදියට ඒ වගේම පල්ලෙහා අපිට මේකේ බලා ගන්න පුළුවන් 12GB 512GB කියලා සඳහන් වෙනවා. බොක්ස් එක ඕපන් කරපු ගමන්ම අපිට Honor 90 device එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් එක්ස්ට්‍රා බොක්ස් එකක් ඇතුලේ SIM remove tool එක, paper work සහ TPU case එක බලා ගන්න පුළුවන්. අපිට මේකේ විශේෂයෙන් බලා ගන්න හම්බෙනවා USB type C to 3.5 mm converter එකක්. මේක ගොඩක් ස්මාර්ට්ෆෝන් වලින් නැති එකක් සහ USB type C කේබල් එකක් වගේම 66 watt fast charging adapter එක. ඉතින් ඔය දේවල් විතරයි බොක්ස් එක ඇතුලේ තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ ඩිවයිස් එකේ ගොඩක් දේවල් කතා කරා මම සහ විශේෂයෙන්ම මම මේකට කැමති වුණේ මේක compact flagship killer device එකක් සහ මේ වෙනකොට ලෝකෙ නිෂ්පාදනය වෙලා තියෙන අපේ ඇහැට ආරක්ෂාව හොඳටම දෙන්න පුළුවන් display එක විදියට මේ වෙනකොට release වෙලා තියෙන එකම device එක තමයි මෙන්න මේ Honor 90 කියන්නේ. සහ මේකේ ගැටි හතරම කර්ව් වෙලා තියෙන හින්දා මේ device එක කවුරුහරි අතට ගත්තම ඒක wow factor එකක් වෙනවා සහ මොකද්ද මේ smartphone එක කියලා අහන්නත් එයාලා අමතක කරන්නේ නැහැ මේ device එක අඩුපාඩු විදියට දැක්කේ මේක mono speaker setup එකක් ඇවිල්ලා තියෙන්නේ මේකට studio එකක් ආව නම් ඒක සෑහෙන හොඳයි ඒ වගේම කිසිම IP rating එකක් නැහැ wireless charging බලා ගන්න හම්බෙන්නෙත් නැහැ සහ frame එක plastic ඉතින් ඔය හතර complete කරා නම් මේක ඇත්තටම flagship device එකක් SoC එකත් මම හිතනවා මේ price range එකේ තියෙන හොඳම performance ගන්න පුළුවන් මොකද 12GB RAM එකක් එක්ක
මේ Snapdragon 7 Gen 1 4 nanometer කියන්නේ මේක කිසිම ප්‍රශ්නයක් නැතුව Play Store එකේ තියෙන ඕනම app එකක් game එකක් මේකේ play කරගන්න සහ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී මෙන්න මේ Honor 90 එක ගැන දැනගන්න ඕන දේවල් පල්ලෙහා comment section එකේ දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලනවා පළවෙනි පාරට නම් ඔයාලට පුළුවන් පල්ලෙහා දෙන subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට පස්සේ තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL Photo වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.